Jana Pasal Hewat Folk School කියන සංකල්පය මට මුලින්ම දැනගන්න ලැබුණේ මා කියෝමින් සිටපු පොතක. ඒ 1994 ඊතර කාලෙදී ඒ පොතේ මේ ඩෙන්මාර්ක් කියන රටේ විශාල වෙනසක් ඇති කරපු ජනපාසල් කියන අදහස ග්‍රුන්වික් නැමති ඒ රටේ හිටපු ලුතරන් බිෂප් වරේකු ඒ පිළිබඳව ලියා තිබුණු වාක්‍යයක් මට කියවන්න ලැබුණා. ඒකෙන් මට එකපාරට තේරුණා මේක මහා වැදගත් අදහසක් තියෙනවා කියලා. මේ කාලේ මම උත්සාහ කරමින් හිටියේ මේ මානව හිමිකම් පිළිබඳව ගැටලු ජනතා ව්‍යාපාරයක් බවට පත් කරන්නේ කොහොමද කියන කාරණාව. එහෙම කරන්න හේතු වුණේ මානව හිමිකම් කියන එක මේ ඔය විශේෂයෙන්ම නගරබද්ධව හිටපු සුළු කණ්ඩායම්වල සාකච්ඡාවල් හැටියට තමයි ඒකේ සිද්ධ වෙමින් තිබුණේ. ඒක ප්‍රතිඵලයක් වුණේ මහා ජනතාවට ඒ පිළිබඳව එච්චර ඕනකමක් තිබුණෙත් නැහැ, අවබෝධයක් තිබුණෙත් නැහැ. මේ ප්‍රශ්නේ ගැටලුව විසඳන්නේ කොහොමද කියන හිතවෙන් හිටපු කාලේ තමයි මේ ඔය ජන පාසල් සංකල්පය දැනගන්න ලැබුණේ. ඊට පස්සේ මම හෙව්වා ඒ ගුරුන්වික් කියන කෙනා ලියලා තියෙන ලේඛන කොහෙද තියෙන්නේ කියලා. ඒතකොට මට දැනගන්න ලැබුණා මේ හොංකොං නගරයේ මේ ලුතරන් මේ සෙමිනේරියක් තියෙනවා. ඒකේ තියෙන උගන්නන තැනක්, ඒකේ පොත් මේ පුස්තකාලේ එතුමාගේ ලේඛන ගණනාවක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඊට පස්සේ මං ගිහිල්ලා ඒ පොත අරගෙන කියවනකොට මට ඉතාම ගැඹුරෙන් ගැඹුරු අදහස් ගණනාවකුත් මේ අපිට ඉතාම අදාළ දේවලුත් මේක තියෙනවා කියන එක දැනගෙන මං ඊට පස්සේ බොහෝ ඒ ගැන කියවන්න තියෙන හැම එකක්ම කියවනම හිටියා. මේ කාලේ ග්‍රුන්වික් කියන්නේ ඩෙන්මාර්ක් රටේ 18-19 වෙනි සතවර්ෂවල හිටපු බොහොම ප්‍රඥෙක්. එතුමා ගැන මම ඔය ඩෙන්මාර්ක් වල මා අඳුරන අයට කතා කරනකොට ඒ එක ආයතනයක් මට කිව්වා මේ පිළිබඳව වැඩි ගවේෂණයක් කරන්න ඕන නම් ඒගොල්ලන්ට පුළුවන් කියලා ඒකට පහසුව හදලා දෙන්න. මට එහාට ඇවිල්ලා මේක හදාරන්න කියලා. ඒ නිසා මම ඩෙන්මාර්ක් රටට ගිහිල්ලා එහි මාස එකමාර දෙකක් වගේ කාලයක් ගත කරලා එහිදී නොයෙක් දෙනා හම්බ වෙලා හා නොයෙක් පොතපත හොයාගෙන ඒ වගේම ගුරුන්විට සම්බන්ධ වෙලා තිබිච්ච තැන් වලට ගිහිල්ලා එක තැනක් තමයි අවසාන වශයෙන් ඔහු හිටපු තැන. ඒක මේ එතන එයා කළේ මේ වැඩිහිටියන් බලා ගැනීම, වයසට ගිය අය බලාගන්න තැනක්. එතන එයාගේ ලොකු පින්තූරයක් මේ පිළිරුවක් අද වෙනකනුත් තියෙනවා. ඒ රටේ ඉන්න ප්‍රමුඛම පුද්ගලෙක් හැටියට තමයි ඒ රටේ සලකන්නේ. ඒ කියවීමේ කාලෙදිම මම මට උනන්දුවක් තිබුණු තව මේ බොහොම වැදගත් ලේඛකෙක් හා දේශපාලනඥයෙක් ඉන්දියාවේ මේ හිටියා, ආචාර්ය B.R. අම්බේද්කර්. ඉන්දියාවේ ව්‍යවස්ථාව ලියවීමේ මූලික කාර්තාවය කරුණු එතුමා අතින්. එතුමා මේ ඉතාම පල්හැම මේ කුල ඒ කාලේ කිව්ව ස්පර්ශයට නුසුදුසු කියලා. ඒ කියන්නේ මේ අන්ටචබල්, දැන් කියනවා ඩලිට් කියලා. ඒ කණ්ඩායමට පල්හැම කණ්ඩායමට අයිති කෙනෙක්. නමුත් අධ්‍යාපනයේ හේතු කොටගෙන බොහොම විශාල ප්‍රඥෙක් බවට පත් වෙලා ඉන්දියාවේ අද පසුකාලීනව
ඉතාම වැදගත්ම ලේඛකයෙක් බවට පත් වුණා. දැන් මේ දෙන්නගේ අදහස්, ගුරුන්විගේ අදහස් හා මේ අම්බේකර්ගේ අදහස් එකිනෙකට සම්බන්ධයි කියලා මට පෙනුණා. ඒගොල්ලෝ ජීවත් වුණේ මුළුමනින්ම වෙනස් පසුබිම් වල වුණාට. එක්කෙනෙක් යුරෝපයේ දියුණු රටක, අම්බේකර් ඉන්දියාවේ ඉතාම නොදියුණු, ඉතාම මේ පල්හැම කුල පවා පැවති රටක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙන්නගේ අදහස් වල තිබුණා එක සමාන භාවයක්. මම මේ ගැන පොතක් ලිව්වා. ඒක මේ ඩිමොරලයිසේෂන් ඇන් හෝප් කියලා. ඒ කියන්නේ අධෛර්යයට පත්වීම හා බලාපොරොත්තු කියන මේ. ඒක පස්සේ සිංහලටත් පරිවර්තනය වුණා. මේ පොත පස්සේ අපේ ව්‍යාපාරයේ ආසියානු මානව හිමිකම් කොමිසමේ වැඩ කරන ක්‍රියා කරන විදිය හැටියට ජනපාසල් ක්‍රමය යොදා ගන්න පටන් ගත්තා. ඒ කාලේ ආසියාවේ බොහෝ රටවල් වලින් අපි ගෙනල්ලා නොඑක අයව සාකච්ඡා පවත්වනවා. අපි මේ සාකච්ඡාවල ශෛලිය වෙනස් කරුවා. ඒවා මේ ඔය ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් පුහුණු කිරීමේ ඒවා හැටියට නෙවෙයි. ඒක පොදු මේ කණ්ඩායම් වලම සාකච්ඡා බවට පත් කරන්න. ඒ කියන්නේ ඔය ජන පාසල් සංකල්පයේ ප්‍රධානම දේ තමයි ගැටලුවක් ඇති අය එකට එකතු වෙලා එකම ගැටලුවක් ගැන මේ බැඳිලා ඉන්න අය එකට එකතු වෙලා ඒ ගැන බොහෝ කාලයක් කතා කරලා. ඒ කියන්නේ පළවෙනි මුල් කාලෙදී ඔය ඩෙන්මාර්කේ මාසයක් විතර කතා කරන එකට කට්ටියක් එකතු වෙලා 30ක් 40ක් ඒගොල්ලන්ගේ මේ නිවාඩු කාලවල ඒ මාර්ගයෙන් පොදු අදහස් ඇති කරගන්නවා මේ ප්‍රශ්න ගැන. ඒ වගේම ඒවක් ගැන කතා කරන්නත් ඒගොල්ලෝ පුරුදු වෙනවා. එතන ඉඳලා තමුන්ගේ ප්‍රශ්න ගැන තමුන්ට මතයක් තියෙනවා. පිටායෙක් ගැන කතා කරන්න ආපුවාම ඒ පිටිගෙන කෙනාගේ මතයයි තමාගේ මතයයි ගැටෙන තත්ත්වයක් හදලා මේ දෙක අතර සම්මුතියකින් නොඑක් ව්‍යාපෘති ඇතිවීම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. එතන මේ ක්‍රමයේම ඇති අපි සාකච්ඡා මාර්ගයෙන් අපි ඇති කරුවා. ඒක බොහෝ දෙනාගේ ඉතාම ප්‍රීතියට හේතු වුණා. එකපාරට මේගොල්ලෝ මේ රැස්වීම වල අපි දවස් 5ක් තිබුණාට කිසිම කෙනෙක් ඒක අතහැරලා යන්නේ නැහැ. උදේ ඉතින් රෑ වෙනකම්ම කතා කරන හැම කෙනාටම කතා කිරීමේ අවස්ථාව තියෙනවා. ඒක ගැඹුරින් ගැඹුරට ඒ සාකච්ඡාවල යනවා. ඒ වගේම මේ නිසා ඉතා සුහද සම්බන්ධයක් නැති වුණා. මේ ආකාරයට තමයි ඉතාම එක්කෙනෙකුෙන් දෙන්නුගෙන් පටන් ගත්තේ 94 ආසියානු මානව හිමිකම් කොමිසම. නමුත් ඒක ව්‍යාප්ත වෙලා ගියෙත් ඒක ලෝකෙම දන්න ව්‍යාපාරයක් බවට පත් වුණෙත් මේ ක්‍රමය නිසා. දැන් මේ ක්‍රමය විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලට ඉතාම සුදුසු ක්‍රමයක් වෙනවා. මොකද අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ හුඟක්ම මේ පිටින් ඔළුවට දාපු දෙයක් මිසක් ජන සාකච්ඡාවෙන් මැතිවෙච්ච දෙයක් නෙමෙයි. ඒතර අපි දැන් බලාපොරොත්තු වෙන දේ තමයි මේ ඉතාම පළ මේක අපි ඇත්තරම දැන් විතරක් නෙමෙයි මේ පහුගිය අවුරුදු 20 තුල වද හිසාවට භාජන වූවන් සම්බන්ධයෙන් මේ ක්‍රමය අපි අනුගමනය කරලා ලංකාව පුරාම අපි සාකච්ඡාවල් ඇති කෙරුවා විතරක් නෙවෙයි මේ සාකච්ඡා පදනම් කරගෙන බොහෝම වද හිසාවට පත් වෙච්ච අයට අපි උදව් කළා. ඒගොල්ලන්ගේ නඩු ගෙනිච්චා, මානසික වශයෙන් මේ සහන ලබා ගන්න අවස්ථාව හදලා දැන් මේ මාර්ගයෙන් ලංකාව පුරාම වද හිංසාව කියන එක පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඊට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් ඒක නිකන් ඔහේ වෙන දෙයක් හැටියට මිසක් ඒකන සාකච්ඡාවක් තිබුණේ නැහැ. අද ඒක ප්‍රධාන පෙළේ සාකච්ඡාවක් මිනිස්සු අතරේ වගේම ලෝකෙන් පිට ලංකාවට විසඳිය යුතු ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. දැන් මේක අපිට ඕනකම තියෙනවා වෙනත් ප්‍රශ්න කෙරෙහිත් මේ ක්‍රමය ගෙනියන්න. ලංකාවේ විවිධ කොටස් ඉන්නවා. ගැමි පළාත්වල විශේෂයෙන්ම ගැමි පළාත්වල කාන්තාවන්. අපි හුඟක් කාන්තා ව්‍යාපාර ගැන කතා කරද්දී අපි කියන්නේ මේ නාගරික කාන්තාව ගැන. නමුත් ලංකාවේ වැඩිම කරදර පවතින්නේ කොළඹ ඉන්න අයට නෙවෙයි, ඒ පිටව ඉන්න ගැමි හා ඔය අමාරු තැන්වල ඉන්න අයට. දැන් මේ අයව එකට එකතු කරලා ඒ කණ්ඩායම ඒ අයව කියන්නේ එක අවස්ථාවක 10 15ක් 10ක්
ඒ එක කණ්ඩායම් එකතු කරලා ඒගොල්ලන්ට ලොකුවට මේක ගැන සාකච්ඡා කරන්න අවස්ථාව හදලා දීලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැනම කතා කරා. ඒ ඒ මාර්ගයෙන් ඔවුන්වම ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ මාවතට යොමු කරවන්න. කල්පනා කරන, කතා කරන, සහභාගි වෙන මිනිස්සු බවට පත් කරන්න. කාන්තාවන් බවට පත් කරන්න. ඒ ඒ ඒ ව්‍යාපාරයේ පිළිබඳව තමයි අපි දැන් කල්පනා කරමින් ඉන්නේ. රට පුරාම කාන්තා ව්‍යාපාරයේ තුලට ජනපාසල් සංකල්පය ගෙනියන්න. මේකයි බලාපොරොත්තු වෙන්නේ. මේක ඒ කාන්තාවන් තුලට විතරක් නෙවෙයි හැම එකටම පතලවි කියලා. එතකොට පල්හැන් පටන් ගන්නන නිතරම තමුන්ගේ ප්‍රශ්න තමුන්ම කතා කරගන්න. ඒ මාර්ගයෙන් අවබෝධයක් ඇතුව තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන. සහයෝගිතාවෙන් වැඩි සංවාදශීලීභාවයෙන් වර්ධනය වෙච්ච එකිනෙකා ගැන අවබෝධයක්, ආදරයක්, කරුණාවක් ඇත්තෙන්ම ඇති කරගන්න. සහයෝගිතා ව්‍යාපාරයක් බවට ගොඩනැගීමේදී ජනපාසල් සංකල්පය ඉතාම වැදගත් සංකල්පයක් වේය කියන විශ්වාසය අපිට පවතිනවා.